आयुक्त पुत्र अभी अतः दागरनों अतः वस्त्र विद्याव हाथन पार विद्या विद्युते विलिमंद मीनू इतो कुटे दरुने मितंदे अप दागरनों दारा विद्युते किरने मुखर एवं में यहाँ संबंध में मीनू मुनाद किला तुम्हें पार मिली विशेष सैलिकल मातिनों इतने लोगों ने तुम्हें बराबर तीनों दारा व किरने मुखर ते के लिए पहल ये प्रतिरोधे मे मातृका विशेष कथाकरणिपतिपतिरोना මේ වයර් එකේ විද්‍යුත් ගමන් කරනවාද මං අහන්නේ සාමාන්‍ය වයර් කෑල් දෙකක් කොටසක් අරගෙන අපි ගත්තොත් මේ සාමාන්‍ය වයර් කෑල්ලෙන් විද්‍යුත් යනවාද එතකොට උතේ විද්‍යුත් යන්නේ නැහැ මොකද හේතුව මේක සන්නායකයක් පමණයි විද්‍යුත් යන උදව් කරන කෙනෙක් විතරයි මොකද විද්‍යුත් ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ සන්නායකයට විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ වෙන්න ඕනේ විදුලිය සපේන විදුල ප්‍රභවය අපි දන්නා සාමාන්‍ය විදුල ප්‍රභව කීපයක් තියෙනවා නම් බැටරිය අපේ ප්‍රධාන වශයෙන් විදුල ප්‍රභවයක් හිටිය පාවිච්චි කරනවා ඔයගේ විවිධාකාරයේ විදුල ප්‍රභව අපිට මේ සන්නායකයට සම්බන්ධ කරන්න පුළුවන් මෙහෙම විදුල ප්‍රභවයක් හා සම්බන්ධ විදුලිය ගමන් ගන්න වැහුණු මාර්ගයක් තමයි අපි කියන්නේ පරිපථයක් කියන්නේ නිකන් හරි මේ පරිපතේ වැහිලා නැත්තම් මේ වයර් කෑල් දෙක දෙපැත්ත සම්බන්ධ නැත්තම් මේක පරිපතයක් වෙන්නේ නැහැ මේක පරිපතයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ මේ සම්පූර්ණ පද්ධතිය වැහුණු පද්ධතියක් වෙන්න ඕනේ අපි කියනවා සංවෘත පද්ධතිය එහෙනම් විදුල ප්‍රභවයක් හා සම්බන්ධ විදුලේ ගමන් ගන්න වැහුණු මාර්ගයක් අපි හඳුන්වනවා අදට පුතේ විදුල පරිපතයක් කියලා එහෙනම් මේ අපි කතා කරන්නේ විදුල පරිපථයක් ගැන. එතකොට මේ විදුල පරිපථයක් ගැන කතා කරද්දී දැන් ඔගොල්ලෝ දැන් මේ තියෙන වැහිච්ච මාර්ගයක් කියන දැන් ඔන විදුලිය ගමන් කරනයි කියලා දැන් මම කියනවා. එතකොට විදුලිය ගමන් කරනවා නම් ඒ විදුලිය ගමන් කරන බව අපිට දැනෙන්න ඕනේ. ඒ නිසා මේ පරිපථයේ විදුලිය ගමන් කරනවාද කියලා හොයාගන්න අපිට පුළුවන් විවිධාකාර උපකරණ මේ පරිපථයට සම්බන්ධ කරගන්න. දැන් විදුලිය ගමන් කරනවා නම් ඒ ගමන් කරන විදුලිය පාවිච්චි කරලා අපිට යම උපකරණ සම්බන්ධ කරපුවම අපිට ඒ උපකරණ වැඩ කරනකින් අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම විදුලිය ගමන් කරනවා කියන එක. ඒ නිසා මම ඔන්න බල්බයක් සම්බන්ධ කරලා උතුර මේ බල්බේ දැල්වීමෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මේ ගමන් කරන විදුලිය ගමන් කරන බව. නැත්නම් අපිට පුළුවන් මෝටරයක් සම්බන්ධ කරන්න. මෝටරයක් අපි මේ මම ඔක්කොම පරිපථ සංකේත පාවිච්චි කරන්නේ මෝටරයක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සම්බන්ධ කරත් අපිට පුළුවන් මෝටරේ කැලකෙන විදිය අනුව විදුලිය ගමන් කරන බව අපිට දැනගන්න. අපිට ඕන නම් පුළුවන් ඇමීටරයක් සම්බන්ධ කරන්න. ඒ වල බලේ මොනක් මේ උපකරණ කියලා. මම අද කතා කරන්න යන්නේ නම් මේ උපකරණ සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරනවා. එහෙනම් මුලින්ම බලමු මේ පරිපථයකින් ගලන ධාරාව පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබා ගන්න. එහෙනම් පරිපථයක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා හැමෝම. විදුල ප්‍රභවයක් හා සම්බන්ධ සමූර්ත ගමන් මාර්ගයක් අපි හඳුන්වනවා පුතේ පරිපථයක් කියලා. එහෙනම් මේ පරිපථයක් එක්ක අපි කතා කරන ඊළඟ වැදගත් මාතෘකාව තමයි විදුල ධාරාව. මතක තියාගන්න උපකරණ ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යයෙන්ම විදුලිය ගමන් කරන්න. විදුලිය කියන්නේ ශක්ති විශේෂයක්. මේ විදුල ධාරාව කියන එක අතිශය වැදගත් සංකල්පයක් වෙනවා මෙතනදී. එහෙනම් විදුලිය ගමන් කරන්න. විදුලිය ගමන් කරන්න අනිවාර්ය සන්නායකයක් තියෙන්න ඕනේ. සන්නායකයක් කියන්නේ දරුවනේ වයර් එකක්. ඒ වයර් එක හරහා තමයි මේ සන්නායක හරහා තමයි විදුලිය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් එතකොට මේ ධාරාව කියන එක ගැන කතා කරද්දී මේ සඳහා භාවිතා කරන සංකේතයක් තියෙනවා. එනවා විදුල ධාරාව සඳහා භාවිතා කරන
සංකේතය සාමාන්‍ය විදුල තාරා සඳහා භාවිත සංකේතය තමයි අපි I කියලා හඳුන්වන්නේ. ඒක සාමාන්‍ය සම්මත සංකේතයක්. ඒ වගේම විදුල තාරාව තාරාව මනින ඒකකය විදුල තාරාව මනින ඒකකය අපිට හඳුන්වන්න පුළුවන් ඇම්පියර් කියලා. ඇම්පියර් ඊළඟ විදුල තාරාව මනින ඒකකයේ සංකේතයක් තියෙනවා පුතේ. එහෙනම් විදුල තාරාව මනින ඒකකයේ සංකේතය අපි A කියලා හඳුන්වනවා. ඇම්පියර් කියලා අපි හඳුනන්නේ ඒ කියලා. එහෙනම් මතක තියාගන්න මේ විදුල තාරාව සඳහා භාවිත කරන සංකේතය තමයි අපි I කියන්නේ. ඒක ජාත්‍යන්තර සංකේතයක්. විදුල තාරාවමයි ඒකකයේ ඇම්පියර්. ඒ වගේම තමයි විදුල තාරාවමයි ඒකකයේ සංකේතයක් කියනවා A කියලා. ඊළඟට විදුල තාරාවමයි උපකරණ කීපයක් තියෙනවා පුතේ. සාමාන්‍යයෙන් විදුල තාරාවමයි උපකරණ ගත්තම තාරාව මනින උපකරණ සාමාන්‍ය පුතේ අපි විදුල තාරාවක් පරිපතෙන් ගලා යන බව හොයාගන්න පාවිච්චි කරනවා ඇමීටරය කියන උපකරණය. ඊළඟ කුඩා විදුල තාරාවක් නම් අපි ඒක පාවිච්චි කරන මිලි ඇමීටරය. ඉතා කුඩා කියන්නේ අපිට නොගෙනිය හැකි තරම් කුඩා ස්වල්ප ධාරාවක් නම් අපිට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් මයික්‍රෝ. මයික්‍රෝ ඇමීටරය. මේ වගේ ඇමීටර වර්ග තියෙනවා පුතේ තුනක්. විතර මේ ඇමීටර ගත්තා මිලි ඇමීටරය අපි කියන්නේ MA. ඇමීටරය ගත්තාම අපි A කියලා හඳුන්වනවා. මිලිමීටර එකක් ගත්තම MA කියලා හඳුන්වනවා. මයික්‍රෝ ඇමීටර එකක් ගත්තම ඔම මයික්‍රෝමීටරේ අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් මේ ඇමීටර වල සාමාන්‍ය ධාරාව පිළිබඳ අපි හඳුන්වුවොත් මයික්‍රෝ ඇමීටරේ 10 අපිට කියන්න පුළුවන් මිලිමීටර 1යි 1යි මිලිමීටර. ඒ වගේ මිලිමීටර 10 අපිට හඳුනන්න පුළුවන් ඇම්පියර් 1යි. එතකොට ඇමීටරේ තියෙනවා මිලිමීටරේ තියෙනවා මයික්‍රෝමීටරේ තියෙනවා. එතකොට ඒ වගේ ඇම්පියර් ගත්ත මයික්‍රෝ ඇම්පියර් මිලිඇම්පියර් ඇම්පියර් වගේ දාලා සපේනෝ තෝරගේ පුතේ අපිට ඔක හඳුනන්න පුළුවන්. අපි එනම් යනවා මේ ඇමීටරයක් ගත්තම ඇමීටරේදී අපි ඒ අතුර හඳුන්වනවා. මේකේ තියෙනවා පුතේ මේ ආකෘති දෙකක්. සාමාන්‍ය රතු පාට තනුයි කළු පාට. රතු කියන්නේ ධන අග්‍රේ, කළු කියන්නේ පිණ අග්‍රේ. මොන විදිහට අපිට ඇමීටරයක අග්‍ර සම්බන්ධ කරන්න පුළුවන්. මතක තියාගන්න සාමාන්‍ය ඇමීටරයක් අපි පරිපථය සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව. හොඳට මතක තියාගන්න සාමාන්‍ය ශ්‍රේණිගතව කියන්නේ මේ විදුල ප්‍රභවයක් අපි ගත්තොත් බැටරි දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න බල්බයක් තියෙනවා. අපි ඇමීටරය සම්බන්ධ කරනවා නම් සම්බන්ධ කරන්නේ පරිපථයට ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව කියන්නේ එක පේලියට සම්බන්ධ කරලා. එහෙනම් මේ තමයි විදුල ධාරාව පිළිබඳව කතා කරන සංකල්ප. මෙතනදී විදුල ධාරාවමයි උපකරණ තුනක් අපි කතා කරනවා. ඇම්පියර් ඇමීටරය මිලිඇමීටරය මයික්‍රෝමීටරය කියන ඇමීටර වර්ග පාවිච්චි කරනවා. ඒ සඳහා අපි ගත්තොත් ඇම්පියර් ගත්තොත් මයික්‍රෝඇම්පියර් වගේ මිලිඇම්පියර් ඇම්පියර් වගේ එකක පාවිච්චි කරනවා. ඉතින් අපි එහෙනම් විදුල ධාරාව ගැන පැහැදිලි කරගත්තා. දැන් අපි ඊළඟ කතා කරමු විභව අන්තරය ගැන. අපි ඊළඟ කතා කරන මාතෘකාව තමයි විභව අන්තරය. පුතේ විභව අන්තරය ගැන කතා කරද්දී
සාමාන්‍යයෙන් මේ විභව අන්තරය කියන එකේ තේරුම තමයි විභව කියන්නේ විදුලි අන්තරය කියන්නේ වෙනස එහෙනම් විදුලි වෙනස තමයි අපි කියන්නේ විභව අන්තරය කියලා සාමාන්‍ය සන්නායකයක් ගත්තම මේ සන්නායකයේ විදුලි වෙනස ඇති කරන්න හැකියාව තියෙන දේට අපි කියනවා විදුලි ප්‍රභවයක් කියලා ඒතර විදුලි ප්‍රභවයක සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ බැටරියක් මා සම්බන්ධ කරලා තියෙන මේ ධනාග්‍රේ මේ ඍණාග්‍රේ ඒතර මේ ධනාග්‍රේ ඍණාග්‍රේ ගත්තම මේ තමයි විදුත් ප්‍රභවය මේ විදුත් ප්‍රභවයෙන් ඇත්තම කරන්නේ සන්නායකයේ දෙකවර විදුලි වෙනසක් ඇති කරනවා විදුලිය වැඩිදනකුයි විදුලිය අඩුදනකුයි දැන් අපිට මේ පරිපත්‍යයක් සමෘද්ධ ගමන් මාර්ගයක් විදුලිය වැඩිදනක් නිර්මාණය වෙලා තියෙනවා විදුලිය අඩුදනක් නිර්මාණය වෙනවා එහෙනම් අපි දන්නවා ඕනෝත්තේක වතුරක් එහෙම වැඩිදනින්ද අඩුදනින්ද තම ගලාගෙන යන ඒ විදිහට මේ විදුලි වෙනස නැත්නම් විභව අන්තරය නිසා වෙන්නේ විදුලිය වැඩි තැනින්දලා අඩු තැනට ගලාගෙන යනවා එහෙනම් අපි ඕක හඳුන්වනවා විභව අන්තරය කියලා ඉතින් අපි දරුවනේ සාමාන්‍ය විදුත් ප්‍රභව කීපයක් කතා කරනවා සාමාන්‍ය මේකේ වෝල්ට් 3 විදුත් ප්‍රභව තියෙනවා ඊටස් වෝල්ට් 1.5 සාමාන්‍ය පෙන්ටෝස් බැටරි ගන්න වෝල්ට් 1.5 ඉන්නේ කියලා වෝල්ට් 9 බැටරි තියෙනවා වෝල්ට් 12 වගේ විවිධ වෝල්ටේජතාවයන් වලට විදුලි ප්‍රභව අපිට වෙනද පොලේ ගන්න තියෙනවා. එහෙනම් අපි බලමු මේ විදුලි ප්‍රභව ගැන කතා කරද්දී සීලෙන්ද බලමු මේ විභව අන්තරයේ සම්බන්ධයෙන් තියෙන මිනුම් එකක මොනවාද කියලා. සාමාන්‍යයෙන් විදුලි විභව අන්තරයේ මැනීම සඳහා භාවිත කරන සංකේතය අපි V අකුරින් හඳුන්වනවා. විභව අන්තරය මැනීම සඳහා භාවිත කරන සංකේතය අපි V අකුර පාවිච්චි කරනවා. ඒ වගේම තමයි විභව අන්තරය සඳහා අන්තර්ජාතික මයින මයින් අපි වෝල්ට් කියන එක පාවිච්චි කරනවා. එහෙනම් විභව අන්තරය මැනීම සඳහා අපි පාවිච්චි කරනවා වෝල්ට් කියන ඒකකය. වෝල්ට් කියනවා. එහෙනම් මේකේ සංකේතය ගත්තොත් V අකුරින් අපි දක්වනවා. වෝල්ට් කියන එක අපි කියන්නේ V අපරි. ඊළඟට මේ විභව අන්තරේ මැනීමට පාවිච්චි කරන උපකරණ. විභව අන්තරේ මැනීමට පාවිච්චි කරන උපකරණ එය තමයි අපි ගත්තොත් වෝල්ට් මීටරය. විභව අන්තරේ මැනීමට වෝල්ට් මීටරය පාවිච්චි කරනවා. වෝල්ට්මීටර සාමාන්‍ය පොතේ වෝල්ට්මීටරේ සංකේතය පරිපථ සංකේතය ගත්තොත් රවුමක් ඇතුළේ V අකුර දාලා දෙපැත්තෙන් ඉඳ දෙක දාලා ධන ඍණ කියලා සම්බන්ධ කරනවා මේ තමයි වෝල්ට්මීටරේ සංකේතය එහෙනම් මේ අපි කතා කරේ විභවන්තරයේ පිළිබඳව ඒතර විභවන්තරය ගැන කතා කරද්දී පුතේ මෙතනදිත් අපි පොඩ්ඩක් මේ විභවන්තරයේ මයින වෝල්ට්මීටර ගැන සුට්ටක් හඳුනගමු වෝල්ට්මීටරේ ඔන වගේ පාඨාංගයක් තියෙනවා මේක දෙපැත්තේ මේ රතු පාටයි කළු පාටයි කලින් වගේම මීටරය වගේම තියෙනවා රතු කළු රතු කියන්නේ ධනාග්‍රේ කළු කියන්නේ ධනාග්‍රේ ඒතර කොහොමදර පරිපථ සම්බන්ධ කරලා ඒතර මතක තියාගන්න වෝල්ට් මීටරය පරිපථය සම්බන්ධ කරන්නේ පරිපථයට සමාන්තරගතව කලින් අපි ධාරා විදි කතා කරා ඇමීටරේ පරිපථ සම්බන්ධ කරනවා කියුවේ ශ්‍රේණිගතව නමුත් වෝල්ට් මීටරේ පරිපථ සම්බන්ධ කරන්නේ සමාන්තරගත මම එකතනදල පෙන්නන්න මේ දින පුතේ බැටරි කැල් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා මේ බල්බයක් විතර තියෙනවා මට දැන් වෝල්ට් මීටරට සම්බන්ධ කරන්න ඕනේ නම් මට ඕනෑම ස්ථානයක සම්බන්ධ කරන්න පුළුවන් නමුත් මට අවශ්‍යතාවය තියෙන දෙකවල විදුලි වෙනස හොයාගන්න තියෙන අවශ්‍යතන කොතනද එතනට මම වයර් කැල් දෙකට මට ඕනේ මේ බල්බේ දෙපස විදුලි වෙනස නැත්නම් විභව අන්තර හොයාගන්න ඒ සඳහා මම බල්බේ දෙපසින් වයර් කැල් දෙක අරගෙන වෝල්ට්මීටර සම්බන්ධ කරනවා. බලන්න වෝල්ට්මීටර සම්බන්ධ කිරීම සිද්ධ වෙලා තියෙන්නේ පරිපථයෙන් සම්පූර්ණ වෙනම කැලලක් ඇටියද. එහෙනම් අපි ඕවගේ සම්බන්ධ කරන එක කියලා කියන්නේ සමාන්තරක සම්බන්ධ. එහෙනම්
පරිපථයට සමාන්තරගතව තමයි අපි වෝල්ට්මීටර් සම්බන්ධ කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔය කාරණා ටික අපි විභවන්තරය කියන කොටසදී කතා කරනවා. එහෙනම් අපි ඊළඟට කතා කරනවා මේ පාඩමේ අවසාන මාතෘකාව හැටියට ඒ තමයි විදුල ප්‍රතිරෝධය ගැන. ඒ නිසා අපි ඊළඟට කතා කරමු විදුල ප්‍රතිරෝධය. සන්නායකීය ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය. මොකද්ද මේ ප්‍රතිරෝධය කියන්නේ? පුතේ මතක තියාගන්න ඕනෑම සන්නායකයක් හරහා විදුල ධාරාවක් ගමන් කරද්දී ඒ සන්නායකයේ ගමන් කරන විදුල ධාරාවට සන්නායකයා මගින් ඇති කරන බාධාව. මේ බාධා වලින් ඇති කරන බාධා වලින් අපි හඳුනනවා විදුල සන්නායකයේ මගින් ඇති කරන ප්‍රතිරෝධය හැටියට. ඉතින් මේ ප්‍රතිරෝධය කියන එක තව වැදගත් කාරණාවක් වෙනවා විදුලියේදී. මොකද හේතුව පරිපථයක් හදද්දී වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ පරිපතෙන් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩක් කරගන්න. බල්බයක් වුණත් උපරිම විදියට දාල ගන්න. මෝටරයක් වුණත් ඉතා වේගින් කරගන්න අපේ බලාපොරොත්තු. නමුත් මේ විදුල ප්‍රතිරෝධය එකට බාධා වෙනවා. මොකද ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ ධාරාව අඩු වෙනවා. ධාරාව අඩු වීම ඒ සන්නායකයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරනවා. එතකොට මේ ප්‍රතිරෝධය පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න මම පොඩි රූප සටහනක් ඔයාලට අදිනවා. ඒ තමයි මේ බැටරි කීපයක් සම්බන්ධ කරලා තියෙනවා. ස්විච් එකක් තියෙනවා. ඊට අපිට ගන්න පුළුවන් ඇමීටරයක් සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟ අපිට පුළුවන් බල්බයක් සම්බන්ධ කරන්න. ඒ වගේම මම AB කියලා ස්ථාන දෙකක් ලකුණු කරලා තියෙනවා. මේ AB කියන ස්ථාන දෙකෙන් අපිට පුළුවන් විවිධාකාර සන්නායක කීපයක් රඳවලා ඒ අනුව මේ බල්බේ දැල්වීම සහ මීටරේ ක්‍රියාකාරීත්වය ආදිනේ කරන්න. දැන් මම මෙතනදී AB කියන ස්ථාන දෙකට තඹ කෑල්ලක් සම්බන්ධ කරනවා. මතක තියාගන්න ඕනේ මේ විදුල ධාරාව හොඳටම ගලාගෙන යන්නේ තඹ වලින්. ඉතින් කියන විදුල ධාරාව විදුල ප්‍රතිරෝධේ නා අඩු වෙන්න ඕනේ. ධාරාව හොඳින් ගලනවායි කියන්නේ විදුල ප්‍රතිරෝධය අඩුයි. එනම් විවිධ ලෝහවල ප්‍රතිරෝධකතාවය සන්නායකයේ ප්‍රතිරෝධතාවය වෙනස් වෙනවා. එතකොට අපි ගත්තොත් තඹ වල විදුල ප්‍රතිරෝධය ඉතා අඩුයි. ඒ නිසා හොඳින් ඉදිරියට ගලා යනවා. ඉතින් මේකට තඹ කෑල්ලක් දැම්මොත් AB ස්ථාන දෙක අනිවාර්යයෙන්ම බල්බේ හොඳින් දැල්වෙනවා. ඇමීටරෙන් මතුවන ධාරාවමයි නැහැ කියලා. එතකොට ධාරාවමයි ඇමීටරේ අතුර හොඳට උත්ක්‍රමණයක් දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට අපි ගත්තොත් යකඩ කෑල්ල. දැන් යකඩ ගත්තම දරුවනේ තියා ප්‍රතිරෝධය වැඩි. විදුලිය ගලාගෙන තියක් අමාරුවෙන් ගලාගෙන යන්නේ. ඒ නිසා තරමක් උඩට මේ බල්බේ වෙනවා. ඇමීටරේ පාටාකේ ස්වල්ප වශයෙන් යනවා. අන්න ඒ ක්‍රෝම් කම්බි. ටිකක් ප්‍රතිරෝධය වැඩි. ඒ නිසා ආලෝකිතයක් අඩු වෙනවා ඇමීටරේ පාරාංගේ අඩු වෙනවා. ඉතින් එහෙනම් අපිට මේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන්න පුළුවන් ලෝහ වර්ගයේ අනුව ඒ සන්නායකතාවයේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒ ප්‍රතිරෝධය වෙනස් වෙන එකකින් ධාරාව ගමන් කිරීමට බාධා ඇති වෙලා ධාරාව අඩු වීමකට ලක් වෙනවා. ඉතින් අපි එහෙනම් උතන්දී අවසානයේදී කතා කරනවා මේ ධාරාව අපි ගත්ත ප්‍රතිරෝධයේදී භාවිත කරන සංකේතය. සංකේතය අපි R අකුරින් හඳුන්වනවා. සාමාන්‍ය ප්‍රතිරෝධයේදී R කියලා සංකේතය පාවිච්චි කරන්නේ. ඊළඟ ප්‍රතිරෝධය මන්නේ ඒකද? ප්‍රතිරෝධය මන්නේ ඒකද? අපි හඳුන්වනවා ohm. ඊළඟ ඒකකේ සංකේතය ඔන්න ඔහොම තමයි ohm කියන ප්‍රතිරෝධයේ සංකේතය. ඊළඟට අපි මෙතනදී මතක තියාගන්න සන්නායකතාවය සඳහා විදුල ප්‍රතිරෝධයේ බලපෑම වැදගත් වෙනවා. මොකද සමහරක් අපි දන්නවා උපකරණ පිච්චෙනවා. උපකරණ රත් වෙනවා. මේ රත් වෙන්න පුතේ මේ සන්නායක ප්‍රතිරෝධයේ බලපෑම ඇති කරනවා. එහෙනම් ඔගොල්ලෝ හැමෝටම මේ ප්‍රතිරෝධය කියන සංකල්පය ඔයාලට පැහැදිලි ඇති. මේ ප්‍රතිරෝධය කියන්නේ නම් අපි සරලව කියොත්
සන්නායකයෙන් විදුලිය ගමන් කරද්දී ඒ විදුත් ගමනට ඇති කරන බාධාව අපි හඳුන්වනවා ප්‍රතිරෝධය කියලා. එහෙනම් දරුවනේ අපි අද කතා කරේ විදුත් ධාරාව පිළිබඳ මිනු. එතෙන්දී අපි විදුත් ධාරාව විභවාන්තරය සහ ප්‍රතිරෝධය කියන කාරණා ගැන විශේෂයෙන් උගලත් එක්ක සාකච්ඡා කරා. එහෙනම් අපි තවත් දවසක අලුත් පාඩමක හමු වමු. සුබ දවසක්.